ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ගගන සන්ධ්‍යාපුවත් සමගින් ප්‍රථමයෙන් සිරස්තල ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් පුද්ගලික ආයතනයකින් හමු වූ අත්බෝම්බය ආබාධිත දැරියක් අපයෝජනය කළ අයෙ කොටුවෙයි මෛත්‍රීපාලගෙන් විශේෂ ලිපියක් ඉතාලියේ හිටපු අගමැති ජීවිතක්ෂයට ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට අනිද්දා පෙරවරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප වාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ගොරකපිටිය සිද්දමුල්ල ඇරවුල රත්මල්දෙනිය මහරගම පිළියන්දල මාර්ගය මැදවල පාර සහ ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ. කිරුළපන මාවතේ පිහිටි පෞද්ගලික ආයතනයක තාප කුහරයක තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අද කිරුළපන පොලිසියට ලද තොරතුරක් මත සොයාගෙන තිබෙනවා. ඒ අනුව එම පුද්ගලික ආයතනයේ ආරක්ෂක නිලධාරීවරයෙකු විසින් සැකකටයුතු යමක් තාප කුහරයක් තුළ තිබෙන බව පොලිසියට කළ දැනුවත් කිරීමකින් අනතුරුව සිදු කළ සෝදිසියකදී මෙම බෝම්බය සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මානසික ආබාධයකින් පෙළෙන 11 හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුද්ගලිකව දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ දඹුල්ල වැවල වැව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ පුද්ගලයා ටොෆි චොකලට් දෙන බව පවසා දැරිය අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ධුර සහ රාජ්‍ය අමාත්‍ය ධුර බහරගත් නිමල් සිරිපාරද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුළු 6 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග නොගන්නා බවට දන්වමින් එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ලිපියක් නිකුත් කර තිබෙනවා. ඉතාලියේ හිටපු අගමැති සිල්වියෝ බෝලිස්කෝනි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 86 හැවිරිදි වියේ පසු වූ ඔහු ඉතාලියේ මිලානෝ නුවර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසමගින් ගගන සන්ධ්‍යාපුවත් මින්නිමයි. සිංහ සිංගලයන තොරතුරු සැනින් එසැනින් දැනගන්න ගගන.lk වෙත පිවිසෙන්න. ඔබ සැමට සුබ රාත්‍රියක්.